තාමත් කවුරුත් අතරත් කතා බහට ලක්වෙන ක්ලබ් වසන්ත ඝාතනයේ සිදුවීම අල්ලා සමාජ මාධ්‍ය පුරාම ලියවෙන සටහන් රැසකි. ඒ අතර ඇස ගැටුණු මාධවී ඇන්තනීගේ ආදරණීය සැමියා කසුත් මහේන්ද්‍ර හිනටිගලි විසින් තබන ලද සටහනයි මේ. මුලින්ම හමුුණේ කොහේදද කියලා ටක්කෙට මතක නැති වුණාට අන්තිමට හමුුණේ මෑතක තිබිච්ච චන්දිගේ රොයල් බර්ත්ඩේ පාටියේදී. කලබල ගමනින් ගෝල්ෆේ සෝටලේ ඇතුලේ එහා මහා යනකොට මහත අතක් මගේ කෙට්ටුවත්ත තාත්තෙක් වගේ අල්ලගත්තා. මං ඔළුව උස්සල බලනකොට ඒ ගොරෝසු බැරැන්ඩි හඬ ශාලාවේ ගිගුරුන් දුන්නා. කස්ස කොහොමද මල්ලේ? ඇයි මල්ලේ මට වෙඩින් එක නොකිව්වේ? මං ස්ටක් වුණා. විශාල මිතුරු මිතුරියෝ ප්‍රමාණයකට ආරාධනා කරනකොට කාර්ය බහුලත්වය නිසාම ආපාතින් මැනේජර්ස්ලා අතින්, ඉවෙන්ට්ස් ප්ලෑනර්ස්ලා අතින්, ඇඩ්මින්වරුන් අතින් එවන් අතපසුවීම් සිදුවීම මිනිස් ගතියකි. ඊට සමාවදීම දේවගතියකි. ඉදින් අවාසනාවකට අපේ අමරණීය මගුල් රාත්‍රියට වසන්ත අයියාට ආරාධනා පත්‍රය නොගුසින් තිබුණි. මම සුහද දෑසින් ඔහු දෙස බැලිමි. හරි හරි, එව්ව වැඩක් නෑ. මොකක් මොනව කිව්වත් සතුටින් හිටපන් උඹලා දෙන්නා. අන්තිමට කස්ස ඉතුරු වෙන්නේ උඹලා දෙන්නට උඹලා දෙන්න විතරයි මල්ලේ. ඒ තමයි මිනිස්සයා මට කියපු අන්තිම දෙවස. ඒක කොච්චර ඇත්තක්ද කියනවනම් වසන්ත අයියටත් අන්තිමට ඉතුරු වුණේ එයා ගාවම හිටපු මැණික් අක්කව විතරයි. දෙන්න කිරිබත් කෑවේ එකටමයි, අන්තිමට වෙඩි කෑවෙත් එකටමයි. මේක ලියනවද නැද්ද කියලා මං දවස් ගානක් කල්පනා කරා. මේ පින්තූරේ දැක්ක මොහොතේ ලියනවයි කියලා මගේ ඇතුලේ ඉන්න ලියන්නා එළියට කඩා පෙන්නා. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් නැවතත් video නැරඹීම සඳහා subscribe button එක හා bell button එක click කරලා අපේ channel එක subscribe කරන්න.